රාජ්‍ය සේවකයන් කියන්නේ මහජනතාවගේ මුදලින් වැටුප් ලබන නිලධාරීන්. එතකොට රාජ්‍ය සේවකයන්ට තමන් කැමති කැමති ආකාරයෙන් රාජකාරී කිරීමට හෝ වෙනත් කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මොකද ඒ අය රාජ්‍ය සේවයට එනකොටම එන්නේ රාජ්‍ය සේවයේ තියෙන නීති රීති වලට අවනත වෙනවා. ඒ වගේම රටේ ඕනම තැනක සේවය කරනවා. ඒ වගේම රජයේ පනවන නීති රීති වලට අනුකූලව කටයුතු කරනවා කියන එක දැනගෙන. ඒ වගේම අපි රාජ්‍ය සේවයට ගන්නකොට විභාග පවත්වලා ගන්න. ඒ විභාගයේදී අපි බලන්නේ නැහැ පුජ්‍යලයාගේ ආගම, ජාතිය වෙනත් දේවල්. විභාගවලදී ඉහළම කුසලතාවයේ ලබන ලකුණු වැඩිපුර ගන්න අය තමයි අපි මේ සේවයට බඳවාගන්නේ. විශේෂයෙන්ම නිලැඳුම් පිළිබඳව මොන ජාතියෙන් ආවත්, මොන ආගමෙන් ආවත් කවුරු වුණත් ඒ අය ඒ ඇඳුම අඳින්න ඕන. රාජ්‍ය සේවකයන් අතර විනයක් නැත්නම්, ඒක විනය නැති වෙන ආකාරයෙන් කටයුතු වෙලා තියෙනවා නම්, ඒක විදිහකට කටයුතු කරන්නේ නැත්නම් රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමේ අපහසුතාවයක් එනවා. මේ චක්‍රලේඛන ඉදිරිපත් කිරීමෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියන එක පිළිගන්නවද? ඉතින් කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි අපිට දැනගන්න අවශ්‍ය. ප්‍රශ්නේ නම් මෙතනයි. අපි මේ චක්‍රලේඛනී ඉෂුව කරලා තියෙන්නේ රාජ්‍යයේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට පමණයි. රාජ්‍ය සේවකයන්ගෙනුත් අපි මේක නිකුත් කරලා තියෙන්නේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට පමණයි. මේක අඩු වශයෙන් අපි සංස්ථා මණ්ඩල වලටවත් නිකුත් කරලා නැහැ මේ චක්‍රලේඛනී. මේක බහුජාතික බහුවාගම් රටක මේ වගේ දෙයක් වුණාම මේක නිකන් කැබිනට් එකකින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් ලෙස තමයි අපිට තිබෙන්නේ. නැහැ, ඇමතිතුමා මේ පිළිබඳව දන්නේ නැහැයි කියනවා නම් මම ඒ පිළිබඳව තර්ක කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මම ඉස්සෙල්ලා කිව්වා අතිරේක ලේකම්වරු, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඔය සියලු දෙනාත් එක්ක අපි සාකච්ඡා කළා තමයි මේක සකස් කළේ. ඉතින් ඒ වෙලාවේ ඇමතිතුමා හිටියා. ඇමතිතුමා හොඳටම දන්නවා. ආව සමහරක් ඇඳුම් ඇඳගෙන එන්න එපා කියන එක. නමුත් අපිට චක්‍රලේඛනයක් ඉෂුව කරන්න බෑ සමහරක් ඒව අඳින්න එපා කියලා කියලා. ඉතින් ඒ නිසා මා හිතන හැටියට අපිට තියෙන අත්දැකීම් එක කරන්න පුළුවන් දෙ මෙන්න මේක සුදුසුයි මේක අඳින්න කියන එක යෝජනා කරන එක. නැත්තම් අපිට ආවේ සමහරක් ඒවා එපා කියලා. නමුත් යම් යම් දේවල් එපා කියලා විතරලා චක්‍රලේඛනයකින් අපි නිකුත් කරන්න ගියා නම් ඒක මේ වෙලාවේ හැටියට රජය අපහසුතාවයට පත් වෙන්න තිබුණා, වෙනත් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ වගේ දේවල් නොකර මේ සුදුසු දේ කරන්න කියලා විතරක් කිව්වා. කැබිනට් මණ්ඩලය මේ ඔය කියන චක්‍රලේඛනය පිළිබඳ නැවත සලකා බැලුවා, කතා කරුවා, ඔවුන් වෙනස් මතයක් ගත්තයි කියලා. ඔය ඒ පිළිබඳව ඔබට දැනු? ඔව්, ඒ පිළිබඳව මට ගරු ඇමතිතුමා කිව්වා. ඒ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරලා යම් සංශෝධන කරගෙනත් යනවා. මොනවද ඒ සංශෝධන? ඒ පිළිබඳව දැනට තවත් වෙනත් සුදුසු මේකක් මොකද්ද මෙතනට ගන්න පුළුවන් කියන එක නැවතත් අපි කමිටු වශයෙන් සාකච්ඡා කරනවා. කරලා ඒ පිළිබඳව කැබිනට් එකට ඕන නම් අවශ්‍ය නම් එමෙතුමා ඉදිරිපත් කරાવી. එහෙම නැත්නම් අපි ඒක වෙනස් කරන්නවා. ඒක දැන් මේ සර්කියුලර් එක දැනට සාකච්ඡාවෙන් පවතිනවා, සංශෝධනය ගැන පවතිනවා.